ඇත්තම කිව්වොත් සමහර රටවල දැන් මධ්‍යම රාත්‍රියත් පහුවෙලා. ඒ වුණාට අපේ සහෝදර සහෝදරිය බොහොම ආසාවෙන් උද්‍යෝගයෙන් එකහු වෙලා බලාගෙන ඉන්නවා මේ ඓතිහාසික මොහොතේ සාක්ෂිකාරයෝ වෙන්න. ඉතින් අපේ සහෝදරවරුගේ ඒ කැපවීම, ඒ ආදරය, ඒ උනන්දුව මෙතන ඉන්න අපේ හැමෝම සහෝදරවරුන්ට ලොකු රුකුලක් කියලා මම දන්නවා. ඒ වගේම අද පිටරටවල ජීවත් වෙන ශ්‍රමික අපිට බොහොම වැදගත් දවසක්. මිලියන 3කට වැඩි පිරිසක් පිටරටවල ජීවත් වෙනවා සහ රස්සා කරනවා. විදේශ ශ්‍රමිකයෝ විදියට අපි ලංකාවට එවනවා විශාල මුදලක්. නමුත් මීට පෙර කිසිම රජයකින් අපිට කිසිම විදේශ ප්‍රතිපත්තියක් අපේ ගැන බලන්ඩ කිසිම දෙයක් එළියට දක්වල නැහැ. ඒක නිසා මේක බොහොම විශේෂ අවස්ථාවක්. ඇත්තම කියනවා නම් අපි හරියට අවලංගු කාසි වගේ නේද? සල්ලි එවනවා. ඒ වුණාට අපි ගැන බලන්ඩ අපේ සුභසිද්ධිය ගැන සලකන්ඩ මේ දේශපාලනය මත දේශපාලනයේ කවුරුවත් උනන්දුවක් දක්වල නැහැ. නමුත් අද ඕගල්ලන් ඔක්කොම මේ රැස් වෙලා ඉන්න බොහොම ඓතිහාසික දවසේ මාලිමාවල ඇස්ති වෙන්නේ ඒක උඩු යටිකුරු කරන්න. මාලිමාවෙන් අපි විදේශ ශ්‍රමික ප්‍රතිපත්තියක් එළියට දක්වන්න තමයි මේ සූදානම. මේ වැඩපිළිවෙල මාස ගාණක් තිස්සේ වෙච්ච ලොකු මහන්සියකගේ ප්‍රතිඵලයක්. අපි විදේශගත ශ්‍රමිකයන් ගොඩාක් දෙනෙකුට කතා කරා all over the world. ඒ වගේම අපි අනෙක් රටවල් වල ශ්‍රමික ප්‍රතිපත්ති හදලා තියෙන්නේ කොහොමද කියලා විශ්ලේෂණය කරා, හදෑරුවා, රිසර්ච් කරා, කට්ටියට කතා කරා. ඒ හැම දෙයකම මාස ගානක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ එළියට දක්වන විදේශ ශ්‍රමික ප්‍රතිපත්තිය මාලිමාවේ. රටක දේශපාලන ක්‍රියාවලියේ සක්‍රීය දායකත්වය ලැබීමේ ප්‍රථම පියවර තමයි ඡන්දයක් දීමට හැකිවීම. අපි අද එළියට දක්වන මේ ප්‍රතිපත්තියේ තියෙන විශේෂම දෙයක් තමයි අපි කොයි රටේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, කැනඩාවේ හිටියත්, කුවේට් වල හිටියත්, අප්‍රිකාවේ හිටියත් අපිට හැකියාවක් ලැබෙනවා අපේ ඉන්න තැන ඉඳලා අපේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අපි දන්නවා කොච්චරනම් අමාරුකම් වලට අපි මුහුණ පානවද කියලා විදේශ ස්ථානාපති කාර්යාලවලට ගිහම. ඒකටත් මාලිමාවෙන් විසඳුමක් තියෙනවා. ඒ තමයි නිසි පුහුණුව ලැබපු නිලධාරීන් ඒ වගේම කාර්යක්ෂමව ඒ වැඩ කරන්න මාලිමාවේ දැස්සි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රැකියා ඉවර වෙලා ගම්බිම් බලා එන විදේශ ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් නිර්මාණය කරන්න මහන්සි වෙලා ලංකාවට ආවට පස්සේ ගෙයක් හදාගන්න බොහොම පහසු ක්‍රමයට ණය දීමේ වැඩපිළිවෙලකුත් මේ ප්‍රතිපත්තියේ අදාළ වෙලා අඩංගු වෙලා තියෙනවා. හැබැයි ඉතින් මේ හැමදේම වෙන්න අපි ඡන්දෙ දිනන්න ඕනේ නේද? මොකද හිතන්නේ? දිනනවද? සහෝදරවරුනි, සැකයක් නැහැ. අපි මේ ගේම් එක ගහනවම තමයි. As Dr. Martin Luther King said, we have a dream that dream may have different colors and shapes for all of us, but some of us may want to be reunited with our families, our husbands and wives, but we are too busy working tirelessly put food on the table for our children, and others may want to be with our ailing parents to love and create memories.
Then there's others like me. We just want to be home. To be in a place to put our feet on the ground and to be in a place where we feel loved, surrounded by people we love. But unfortunately, for some of our foreign workers, that is just a fantasy. I know people who have been working abroad tirelessly for 5, 10, 15, 20 years, not being able to come home to see their families due to visa issues, documentation issues. Let us end this hopeless waiting to hold our babies. Let us end the merciless separation from our families. Let us show them that enough is enough. On September 25th, first, let us flock to the voting blocks, and we must vote. Use our vote for Comrade AKD and the pioneers that we know we are of a system change. We have braved the unknown in search of hope for our families. We know that it is to work 60, we know what it is work to 16 hours each day in the freezing cold in America, melting heat in Qatar. And we also know what it is to survive on ramen and get that darn degree. Not only that, we also know how to not only survive, but how to thrive in education, in science, in maths, in different fields, in other communities, foreign countries, abroad. Now, the time has finally come for us to put ourselves together and be an active part of rebuilding the place we call home. අනුර සහෝදරයාගේ හීනයත් ඔයාගේ මගේ හීනයත් දෙකක් නෙමෙයි එකක්. අපි ඒ සිහිනය අහෝසි වීමට ඉඩ නොදෙමු. අපේ සිහින දේශය යථාර්ථයක් කර ගැනීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. අනුර සහෝදරයා ඇතුළු අපි සැමට ජයෙන් ජය. මාලිමාවට ජය වේවා. අපේ මාතෘභූමිය Vinevo!